ඔන්න අපේ පළවෙනි වීඩියෝ සීරීස් එක කොළඹින් පිට ගාලු කොටුවේ ගාල්ලේ ඉඳගෙන අරගෙන එන්න තමයි මේ හදන්නේ. අපි මේ වීඩියෝ සීරීස් එකේදී මේ ගාල්ලේ තියෙන ලස්සන තැන් හොයාගෙන යනවා. රසම රස කෑම, අමුතු කෑම ಜಾති හොයාගෙන යනවා. පොල් රොටි, ඒ විතරක් නෙමෙයි එක එක ಜಾති කෑම අපිට කන්න හම්බුණා. ඊට පස්සේ මූදරාවේ නික සී ෆුඩ් කන්න යනවා. අපි බලමු මේ සීරීස් එකේදී අපි මොනවද කරන්න කියලා. එහෙනම් මේ සීරීස් එකත් එක්ක සෙට්ලා ඉන්න අපිත් එක්කම අපිව subscribe කරන්න. අපි යා මට ආරංචියක් ආවා. මේ ස්ට්‍රීට් එකේ තියෙන පරණම කඩේක තියෙනවලු අමුතු කුරක්කන් කෑම එකක්. ඒ ආරංචිය හොයාගෙන මම දැන් ගාලේ බයික් එකේ ගිහුණා. අපි ගිහිල්ලා බලමු එතෙන්ට ඒ අමුතු කුරක්කන් කෑම මොකද්ද කියලා. ඔන්න ඕගොල්ලන්ට මම අර කලින් කිව්ව ගාලකොඩුවේ තියෙන පරණම ප්ලේස් එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතන නේද ඒ පරණම තැන? ඔව්. මේක අපේ සීල තමයි පටන් ගන්න තියෙන්නේ 1932. ඒ කියන්නේ 1932 පර කාලේ. ඔව්. සුද්දගේ කාලේ. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කාලේ විදිහටම මේ තාම දිනේ පොඩක් පොඩි පොඩි වෙනස්කම් වුණා. ඒ වුණාට මේ ආකෘතිය සම්පූර්ණයෙන්ම පරණ විදිහටම තියෙන්නේ. ඒක මට කට්ටිය අන්න හම්බුණා මෙතන මේ කුරක්කන් වලින් හදනේ මම දු ගමේ කැම දිනවා කියලා මොනවද තියෙන්නේ. එහෙමයි. අපි මල්ලි පොඩක් වෙනස්කයක් කරා. අපේ දේශීය ද්‍රව්‍ය පාවිච්චි කරලා කුරක්කන් බබල පෙට්ටි කරනවා. පොල් ඒ වගේ දේවල් පාවිච්චි කරලා. හරි නේද? අපි ගිහින්ලා කැම ටික බලමු හදන එක. ඔන්න දැන් අර කුරක්කන් ස්මූති බෝල් එක මේ අත්තම අපිට හදලා දෙන්න තමයි හදන්නේ. අපි එක හදමු දැත්තම. හදමු හදමු නේ. මේ මොකද්ද මේ? මේ කුරක්කන් පිටි. මේ කැඳ එකද? ඔව් කැඳ කැඳ. මම කැඳ එකට කුරක්කන් මිශ්‍ර කරන ඉතින් පොල් කිරි දානවා. You have to have two of the same number. But you can also go. Yeah, except it's a special car. Yeah, he understands. So I say pause. Yeah. If you can't go higher, you can say stop. So two and. You have to go queen, king, or ace. With two. Same. No. Higher. ඔන්න දැන් අර මේ අපේ හදාගත් තලප එක මේ ගෙනල්ලා තිනවා. දැන් මොකද්ද අපි ඊට පස්සේ කරන්නේ? මේක ලස්සන කරගන්න තියෙන නැත්නම් තව හදන්න තියෙනවා. මේ තලප එක මේ බෝල් එකට දානවා. දැන් දානවා. ටක් උඩින් දානවා. පැණිනේ. ඔව්. මොන පැණිද? කිතුල් පැණි. කිතුල් පැණි. කෙසෙල් අරගෙන කෙසෙලුත් තියාගන්න ඕනේ. තන ඊපස්සේ මේ තල 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 කජු කජු ඔව් තීරු තීරු දානවා. මෙතන එක හබල පෙත්ත. හබල පෙතිත් දානවා. හබල පෙතිත් දානවා. සෑහෙන අමුතු
දෙයක් නේද සෙපර පොල් කැලි ටිකක් නැසන ලානේ ක්ලාස් එක පස්සේ ආයෙත් පණි චුට්ටක් මම ලස්සන්ට දාන්න තමයි ඔන්නර කුරක්කන් ස්මූතිය ගාරි ලස්සන්න තියෙනවා මේ රස බලනකම් මට ඉවසILLන්නේ නැහැ අපි ගිහලා බලමු රස කොහොමද කියලා ඔන්න දැන් මට ගාලුකොටේ තියෙන පරණම තැනන තියෙන වෙනස්ම කෑම එකක් කුරක්කන් ස්මූති එකක් ස්මූති කෑමට කුරක්කන් වලින් කාලා නැහැ මේ බනානා දාලා හරිම ලස්සනයි රසයි ලස්සනයි මේ තියෙන්නේ කාල බලමු මේක කොහොමද කියලා ඉන්න බෑ කාල බලමු වෙනස්ම කෑම එකක් කුරක්කන් තලප එකක් තියෙනවා පැණි තියෙනවා නෑ නේද මේ මේකේ පොල් ගෑලි දිනවා ඊට පස්සේ බනානා දිනවා පැණි සෑහෙන්න දිනවා කුරක්කන් යපතර මොලි පොන්නේ ඇතු දෙයක් නෑ හරිම ಗುಣ කැමයක් ඒ වගේම කමු හරිම රසයි මේක මේ කුරක්කන් එකත් එක්ක පැණි එක මිශ්‍ර වෙලා අර හබල පැටි දැම්මා මේකට කජු දාගත්තා පොල් කැලි දිනවා ඊට පස්සේ බනානා දිනවා මේ ඔක්කොම මිශ්‍ර වෙලා තියද්දි පැණි එකත් එක්ක දිව්‍ය ලෝක ස්මූතියක් තමයි මේක පට්ට රෑට කාලයට ඇවිල්ලා මේ ස්ට්‍රීට් එකේ වාඩිලා මෙහෙම කනකොට පොදුම කන්නයක් තමයි මේ දෙන්නේ මරුම කෑම ඒවා තව රොටි පිට්ටුවේ මම හදලා තියෙනවා කිව්වා හරි අමුතු විදියට හදන්නේ ගමේ විදියටමයි මෙතන අපි මේක කාලා ඒ වගේ රස බලන්න යමු ඔන්නර පැණි වේරෙන කුරක්කන් ස්මූතියකට මට හොඳටම රහ වැටුණා. ඒ අතරේ රොටි ටිකකුත් හැදෙනවා. එතනම් මට මේ පට්ටම රස පිට්ටු එකක් දුන්නා කාලා බලන්න කියලා. ලුණු මිරිසුත් තියෙනවා, පොල් කිරිත් තියෙනවා. අපි මේ ටික දාලා කමු. මේක දිහා නම් බලන් ඉන්න බෑ මං හරි ආසම කෑවා. අපි මේක ලංකාවේ විදියට කමු. අර ලුණු මිරිසුත් තියෙනවා. සරපාටයි. මේක නම් කඩර ගෙල වුණා නේ. අපි මේ වගේ දැන් කොළඹ විතරක් නෙමෙයි ගාල්ල ඩක් තාවා ගාල්ල විතරක් නෙමෙයි ලංකාවේ දිනන හැම නගරෙටම අපි එනවා මේ වගේ අමුතු තැන් රස කැම තියෙන සුපිරි ප්ලේස් හොයාගෙන අපි එනවා ඔයාලා දන්න දැන් තියෙනවා නම් අපිට පල්ලෙන් කමෙන්ට් කරන්න නැත්නම් අපිට මැසේජ් එකක් දාන්න ඒක හරිම රසයි ඔයාලත් මෙතනට આવොත් මේ ගාලු කොටුවට මේ ලයිට් හවුස් ස්ට්‍රීට් එකට આવොත් මෙතනට එන්න අමතක කරන්න එපා මෙතන තියෙන පරණම රෙස්ටුරන්ට් එක මරු අපි මේක කාලා අරේ රොටි එකක් බැදෙනවා මේ වගේම සුපිරි ලුණු මිරිසක් එක්ක මේක කාලා රොටි එකත් කමු රොටි එකට මට හරිම ආසයි මේක කන්න ඕනේ මේ ඉක්මනට කාලේකට යා හරි අපි සෑහෙන කෑම ගොඩක රස බැලුවා
දැන් නම් බඩත් හොඳටම ෆුල්. අන්තිමටම මම රොටි ගත්තම ගත්තේ. මේ හරමේ රසයි මේ කට්ට සම්බෝලෙත් එක්ක. කයකත් කාලා බලමු. මේක නම් මට කටට ගෙලත් දෙනවා රොටිනේ. රසම රස ලුණු මිරිස. අපි කම් සායි අම්මෝ මේ සෑහෙන සුද්දෝ වෙනවා ටුවරිස්ට් සෑහෙන නම් ශබ්දෙත් ඇහෙනවා වටේම මරු ප්ලේස් එකක් වල තව තෙන්න ඕනේ මරු කණු කැමරියම ස්ට්‍රීට් එකේ දිවටම තින්න මෙව්වා ඉස්සරහට ලංකාව වටේම දින මේ වගේ කැමරියක් ගේන්න හොඳටම රැයලා තින්නේ ඔන්න මම අදට යන්න හදන්නේ මේ රොටි ටික කාලා මං යනවා ගෙදර මේ වීඩියෝ වල කැමති නම් මේක ෂෙයා කරන්න ඔයගේ යාළුවන්ටත් බලන්න මගේ රසම රස වීඩියෝස් ඉස්සරහට මම මේ ගාල්ල වටේ විතරක් නෙමෙයි කොළඹත් අරන් එනවා ලංකාවේ තියෙන හැමදැනටම යනවා එයා බලන්න ඕන නම් දැම්ම කිලිම ඔය subscribe කරන්න notification button එකක් දීලා කට්ට සම්බෝල හරි මොනහරි දාන්න මොනහරි කරන්න මේ ලස්සන ලස්සන කෑම් වල photos බලන්න ඕන නම් මේ ලස්සන ලස්සන තැන් වල ලස්සන photos බලන්න ඕන නම් මාව Facebook Instagram follow කරන්න ඔයාලත් කන කෑම ලස්සන තැන් මාත් එක්ක share කරගන්න මගේ Facebook group එක කැම්පරේත ඒකත් එක්කත් set වෙන්න එහෙනම් මේ වගේ තවත් රසම රස කෑමයක් අරගෙන මම ආයෙත් එන්නම් මම Sanu's food diaries